පිහිටයි ඔබට සුබ දවසක් කිතුගී මැදුරෙන් අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම ආදරය කරන අපි හැමෝම පිහිට පතාගෙන යන සුදෝ සෙබස්තීන් මුනිතුමාගේ කතා පුවත ගැනයි ඉතින් එතුමාගේ කතාව මුල සිට අග වෙනකන් මෙන්න ඉතින් මෙතුමාගේ උපත ගත්තොත් එහෙම රෝම අධිරාජ්‍යයට අයත් මිලානෝ නම් ජනපදයේ නර්බෝනා නගරයේ වංශවත් පවුලක් ජීවත් වුණා ක්‍රිස්තු වර්ෂ 256 දී සෙබස්තීන් මුනිතුමා මෙම පවුලට උපත ලැබෙනවා මෙතුමා බොහෝ සැප සම්පත් ලැබූ ඒ වගේම හැඩි දැඩිව මිලානෝ නගරයේ උසස් අධ්‍යාපනයද ලැබූ රූමත් ශක්තිමත් කඩවසම් තරුණයෙක් වුණා ඉතින් මේ සෙබස්තීන් තුමාට රැකියාවක් කිරීමට නම් අවශ්‍ය වුණේ නැහැ මොකද එතුමාට සියලුම දේ උපතින්ම ලැබුණු නිසා. නමුත් එකල තිබූ රදළ සම්ප්‍රදායට අනුව ඒවට ගරු කරමින් සුදෝ සෙබස්තියන් තුමා ක්‍රිස්තු වර්ෂ 283 දී රෝම සොල්දාදුවෙක් ලෙස ක්ලේසියානු නැමැති අධිරාජ්‍ය යටතේ හමුදා සේවයට බැඳී සේවය සඳහා රෝමයට පිටත් වුණා. මේ ක්ලේසියානු අධිරාජ්‍යයා වහල් පරපුරකින් පැවතෙන කෙනෙක් වුණා. ඉතින් අන්න ඒ නිසා රෝම රදළ හමුදා නායකයෝ ටික ඔහුට වැඩිපුර හිතවත්කමක් නම් දැක්කුවේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ නිසා රෝම හමුදාව එන්න එන්න දුර්වල තත්වයක පැවතුණා. මේ සිද්ධිය දුටු සෙබස්තියන් නම් අපේ තරුණයා රෝම හමුදාව නැවත ප්‍රතිසංවිධානය කළා. පසුව රෝම හමුදාව මෙහෙවා සතුරන් පරාජය කළා. එම නිසා මෙම තරුණ සොල්දාදුවා අධිරාජ්‍යයාගේ ආදරය අවධානය ඒ වගේම ඔහුගේ දක්ෂතා නිසා අධිරාජ්‍යයාට ඉක්මනින්ම මෙත ගැටුණා. මොහුගේ දක්ෂකම එඩිතරකම ගැන පැහැදිලා පැරරෝනියම් හමුදාවේ සේනාධි නායක තනතුර ලබා දෙන්න අධිරාජ්‍යයා තීරණය කරනවා මේ සෙබස්තියන් මුනිතුමාට. ඒ වගේම මේ අධිරාජ්‍යයා මිත්‍යා විශ්වාසිකයෙක් වුණා. ඒක නිසා ජේසුස් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය ඒ සත්‍ය ධර්මය කිසිසේත්ම විශ්වාස නොකරපු කෙනෙක් තමයි මේ ක්ලේසියානු අධිරාජ්‍යයා. ක්‍රිස්තුස් වහන්සේව අදහන අයට වද හිංසා පමුණුවලා මරා දැමීමට ඔහු පියවර ගත්ත අන්න ඒ නිසා. ඒ වගේම කිතුනුවන්ට ඉතා පීඩා ගෙන දුන් අධිරාජ්‍යයෙක් තමයි මොහු. නමුත් මේ අධිරාජ්‍යයා දැනගෙන සිටියේ නැහැ සෙබස්තියන් නම් මෙම තරුණයා ක්‍රිස්තුස් වහන්සේට ඉතාමත් ලෙන්ගතු ආදරය කරන ලැදි පුද්ගලෙක් කියලා. ඒ වගේම සෙබස්තීන් මුනිතුමාගේ අරමුණුනේ කිතු දහම ලොව පුරා පතුරවන්නයි. ඉතින් එතුමාට ලැබුණු මේ සේනාධිනායක තනතුර ඒකට හොඳ රුකුලක් වුණා. ඉතින් මේ සෙබස්තියන් තුමා පළමුව හමුදාවේ පාලකයෙකුත් ඒ වගේම සොල්දාදුවන් කිහිප දෙනෙකුත් කිතු දහමට මුලින්ම හරවා ගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යයට සාක්ෂි දරමින් දේව සේවයේ එතුමා දිගටම යෙදෙන්න පටන් ගත්තා. සුද්ධෝ සෙබස්තියන් තුමා එකල අධිරාජ්‍යයාගේ පීඩාවලට ලක්වුණු කිතුනුවන්ගේ සිත් දැඩි කර ශක්තිමත් කර ඔවුන්ව රැක බලා ගත්තා. එපමණක් නෙවෙයි මෙම ඇදහිල්ල තුල ගොළුව සිටි ස්ත්‍රියක් ජේසුස් වහන්සේ මත විශ්වාසය පිහිටුවා ඇයට කතා කිරීමේ ශක්තිය සුදෝ සෙබස්තියන් මුනිතුමා විසින් ලබා දුන්නා. ඉතින් මේ ගොළු ස්ත්‍රියගේ ප්‍රතිහාරය දැකලා එදා දවසේ 78 දෙනෙක් ක්‍රිස්තු ධර්මයේ වැළඳගත්තා. රෝමන් සීනම් ආණ්ඩුකාරවරයාගේ හන්දිවාතිය සුව කරලා දුන්නෙත් සුදෝ සෙබස්තියන් මුනිතුමා තමයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ආණ්ඩුකාරවරයාත් ක්‍රිස්තු භක්තිකයෙක් වුණා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්න සුදෝ සෙබස්තියන් මුනිතුමා පටන් ගත්තා. ඒ වගේම කොරව සිටින්නන් ඒ වගේම කුෂ්ඨ රෝග වලින් පෙළෙන අය මෙතුමා සුව කළා. මේන් ක්‍රිස්තුස් වහන්සේගේ දයාව ආදරය ජනතාව අතර
වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ශුද්ධ වූ සෙබස්තීන් මුනිතුමා තම ජීවිතය පරදුවට තියලා කිතු දහමට පණ පොවන්න පටන් ගත්තා. ඉතින් මේ සෙබස්තීන් මුනිතුමාගේ ප්‍රතිහාරයන් එවැගේම දෙවන් වහන්සේගේ කරුණාව දයාව ඉවසාගත නොහැකි කල මිත්‍යා දෘෂ්ටිකයන් විසින් අධිරාජ්‍යයට ශුද්ධ සෙබස්තීන් මුනිතුමා ගැන පැමිණිලි කළා. මේ පුවත සැලකල වහාම අධිරාජ්‍යයා බොහෝම කනගාටුවට පත් වුණා. තමා පත් කෙරු සේනාධි නායකයා කිතුදහමට ලෙන්ගත්ු. කිතුදහම අදහන්නෙකු බව නොදැන සිටීම ගැන අධිරාජ්‍යයා ඉතාමත් කනගාටුවට පත් වුණා. වහාම මේ පුවත ලැබූ විගසම අධිරාජ්‍යයා සෙබස්තීන් මුනිතුමාව ඔහු ළඟට කැඳෙව්වා. පසුව අධිරාජ්‍යයා වෙත ශුදව සෙබස්තීන් මුනිතුමා පැමිණියා. පැමිණි පසු අධිරාජ්‍යයා ඔහුට ලැබුණ මේ පැමිණිල්ල සම්බන්ධව ශුදව සෙබස්තීන් මුනිතුමාගෙන් විමසුවා. ඉන් පසුව ශුදව සෙබස්තීන් මුනිතුමා අධිරාජ්‍යයාට දුන්නේ මෙවන් උත්තරයක්. ඔහු නිර්භීතව නොපැකිලව අධිරාජ්‍යයාට පැවසුවේ තමා ක්‍රිස්තු අනුගාමිකයෙක් බවත්, ඒ වගේම ක්‍රිස්තු ධර්මයට ඔහු සාක්ෂි දරන බවත්, ක්‍රිස්තු ධර්මය සත්‍ය ධර්මයක් බවත් ඔහු අධිරාජ්‍යයාට තරයේ කියා සිටියා. ඒ වගේම අධිරාජ්‍යයාට ඔහු කිව්වා, නමුත් හමුදාවට ඔබගේ හමුදාවට අධිරාජ්‍යයාගේ හමුදාවට අවංක ලෙස ඔහු සේවය කරන බව. නමුත් අධිරාජ්‍යයා නම් මෙයට කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඔහුගේ හමුදාවේ කිසිසේත්ම ක්‍රිස්තු අනුගාමිකයෙකුට ඉඩ නැති බව ශුද්ධ වූ සෙබස්තීන් මුනිතුමාට තරයේ කියා සිටියා. ඒ වගේම ශුද්ධ සෙබස්තීන් මුනිතුමාට අධිරාජ්‍යයා විසින් යෝජනා කීපයකුත් දෙනවා. ඒ තමයි කිතුදහම අතහැරියොත් ඔහුට තවත් උසස් නිල තානාන්තර ලබා දෙන බවට අධිරාජ්‍යයා ශුද්ධ සෙබස්තීන් මුනිතුමාට පොරොන්දු වෙනවා. අධිරාජ්‍යයාගේ මේ බලකිරීමට ශුද්ධ සෙබස්තීන් මුනිතුමාගේ පැත්තෙන් ලැබුණේ වෙනස්ම විදියේ පිළිතුරක්. ඒ තමයි ඔහු මේ විශ්වාස කරන සත්‍ය දහම කිසිසේත්ම නිලයක් තානමාන්තර නිසා පාවර දෙන්න ශුද්ධ සෙබස්තීන් මුනිතුමා කැමති නැහැ කියලා අධිරාජ්‍යයාට තරයේ කියා සිටියා. මේ පිළිතුරත් සමග අධිරාජ්‍යයා ඉතා කෝපයට පත් වුණා. මේයින් කුපිත වුණු අධිරාජ්‍යයා මේ මුරණ්ඩු නායකයා වල්ලාගෙන ගසක බැඳ විෂපෙව් ඊතල වලින් විද මරා දමන්නයි වදකයන්ට අණ කළා. අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි වදකයන් ශුදෝ සෙබස්තීන් මුනිතුමාව අල්වාගෙන ගිහින් වනයක තිබෙන ගසකට බැඳ දමලා විෂ ඊතල වලින් විදලා එතුමාව වනය තුළ හැරදාලා යනවා. ඉතින් මේ අතරේ ධනවත් පවුලක වැන්දුවක් වූ අයරින් පබ්බියෝලා නම් කාන්තාවට වනය තුළදී ශුද්ධ සෙබස්තීන් මුනිතුමාව මුණගැසෙනවා. ඇයට ශුද්ධ සෙබස්තීන් මුනිතුමාව මුණගැසෙද්දී එතුමාට යාන්තම් පණ දෙනවා. ඉතින් මෑය කරන්නේ මෙතුමාව අරන් ගිහින් ඇගේ නිවස තුළ තියාගෙන වෙදකම් කර එතුමාව නැවතත් සුවපත් කරනවා. පුදුමය නම් වෙන්නේ මේ විෂ ඊතල වැදුණු කිසිවෙක්ව බේරගන්න නම් මෙච්චර කාලයකට හම්බෙලා නැහැ. හැබැයි ප්‍රතිහාරය කියන්නේ ශුද්ධ වූ සෙබස්තීන් මුනිතුමා 100%ක්ම සුව වීමයි. පසුව පූර්ණ සුවයක් ලබාගත් ශුද්ධ වූ සෙබස්තීන් මුනිතුමා නැවත ජේසුස් වහන්සේගේ සත්‍යයට සාක්ෂි දරමින් නිර්භීත ලෙස අධිරාජ්‍යව ගණන් ගන්නෙත් නැතුව එළියට නැවතත් ඇවිල්ලා ශුද්ධ ධර්මය ගැන දේශනා කරන්න පටන් ගත්තා. නැවතත් ප්‍රතිහාර කරන්න පටන් ගත්තා. මෙයින් කෝපයට පත් වුණු අධිරාජ්‍යයා සෙබස්තීන් මුනිතුමාව අල්ලාගෙන දඬු කඩේ ගසන්නේ වදකයන්ට අණ කරා. වදකයන් ඒ විදිහටම එය ඉෂ්ට කරා. පසුව අධිරාජ්‍යයාගේ තියෙන කෝපයට වදකයන්ට අණ කරනවා. ශුද්ධ සෙබස්තීන් මුනිතුමාව දඬු කඳේ ගසල ඉවරලා
එතුමාට පොළුවලින් හිසට පහර දීලා මරා දමන්නයි වදකයන්ට අණ කරනවා. ඉතින් වදකයෝ ඔවුන්ගේ අණ ඒ විදිහටම ඉෂ්ට කළා. ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වනසේක. සත්‍ය කිසිදා නොමරෙන්නේය. යයි ප්‍රකාශ කරමින් ශුද්ධ වූ සෙබස්තීන් මුනිතුමා ඉතා සතුටින් තමන්ගේ මරණය වැළඳගත්තා. ඉතින් එතුමාව මරණයට පත් කළේ ක්‍රිස්තු වර්ෂ 287 ජනවාරි 20 වෙනි දින මරණයට පත් වූ බව විශ්වාස කරනවා. එතුමාගේ භූමිදානය කළ ස්ථානයට පැමිණ රෝගී වූ මිනිසුන් බොහෝමයක් සෝයයට පත් වෙන්න පටන් ගත්තා. මෙම නිසා වසංගත රෝගීන්ගේ නාම සාන්තුවරයා ලෙස ශුද්ධ සෙබස්තීන් මුනිතුමා ජනතාවගේ ගෞරවාදරයට පත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට ශුද්ධ සෙබස්තීන් මුනිතුමාගේ කතා පුවත නිමා වෙනවා. ඒ වගේම ඔබ තවත් දන්න දේවල් තියෙනවා නම් ශුද්ධ සෙබස්තීන් මුනිතුමාගේ ප්‍රතිහාර ගැන ඔබ තවත් දන්න දේවල් තියෙනවා නම් අපිටත් එවන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිත් අයටත් දැනගන්න. ඒ විතරක් නෙමෙයි කිතුකී මදුර එක්ක එකතු වෙන්න කියලා ඔබ සියලුම දෙනාට අපි ආදරයෙන් ආරාධනා කරනවා. මොකද ඉදිරියටත් අපි අර්ථවත් වීඩියෝස් ඔබට අරන් ඉන්න අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආදරය මතක් කරන ගමන් අද දවසට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට වැදගත් දෙයක් අපෙන් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඔබය කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න. ජේසුස් වහන්සේගේ ආදරය රැකවරණය ශක්තිය තුළ ඔබට සාර්ථක දිවියක් ගත කරන්න වරම් ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා. ජේසු පිහිටයි. ජේසුනි ලං වෙන්න.